මේ ලෝකෙ අපිට උදව් කරන්න කෙනෙක් ඉන්නවා. ඒ කෙනා අපි ඕනෑම අවස්ථාවක අපිට හම්බ වෙනවා. ක්‍රිස්තුස් වහන්සේට එදා කුරුසගහේදී කෙනෙක් හමුණා. ඒ තමයි සීමොන්. මේ තමයි පස්වෙනි ස්ථානය. කුරුසේ ගේනන පිලිස් සීමොන් සිරිනු ජේසු ස්වාමීන් වහන්සේට උදව් වෙයි. පිලිස්ුනි ඔබට නමස්කාර කර ප්‍රශංසා කරමු. සාදයට ඔබගේ ශ්‍රී කුරුසේන වහන්සේ ලෝකය ගලවා ගසේක. සීමොන් සිරිනු මගේකි. වදක කුරුසේ කර තැබීමට ඔහුට උවමනාවක් නැත. සොල්දාදුවන්ගේ බලකිරීම ඔහු පිළිගුල් කළේය. ඒත් පුදුමයක් සිදු විය. කුරුසේ කර තබාගෙන යන ජේසු ඔහු වෙත හැරී ගැලීය. සිත තුළ ඇති වූ අනුකම්පා සහගත බව නිසා ඒ ජේසුගේ කුරුසයට අත ගැසීය. අද සමාජයේ තම ජීවිත කුරුස වලින් මිරිකි බරවි ඉදිරියට යාගත නොහැකිව වේදනා විඳින ජීවිත අපට හමු වේ. මේ දුටු විට ඇඟ බේරාගෙන තම සැප පහසුව සිතීම අපගේ ස්වභාවය වේ. එහෙත් දුක වේදනාව නැති බැරිකම දුටු විට පරිත්‍යාගශීලීව අන්නයට උදව් වීමට අප ඉතිරිපත් විය යුතුය. මාගේ අමතිබර වූ ජේසුනි, වංකකමින් හා ආත්මාර්ථකාමයෙන් නිතරම අප මිනිස් සිත් තෙරපෙන නමුත් වහන්සේ ලොවට ප්‍රකාශ කළ ප්‍රේමයේ පණතා අනුව නිතර පරාර්ථකාමයෙන් අසල්වැසියාට අතහිත දීමටද ජීවිත කුරුස බරින් වේදනා විඳින සැමට සහනය සැලසීමටද අපට ඔබ වහන්සේගේ ධෛර්ය දානය කළ මැනව ආමේන්. ස්වාමිනී, අසල්වැසියාට ප්‍රේම කිරීමටද සහාය වීමටද දිරිගැන්ව මැනව. ඔවුන් සහෝදරත්වයෙන් ක්‍රියා කිරීමට සැලැස්ව මැනව ආමේන්. නමෝ මරියනී පිරිසාද පූර්ණවන්තියනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහිය ශ්‍රීනාගෙන් ආශිර්වාද ලද්දී ඔබ වහන්සේය. ඔබගේ ශ්‍රී කුසේ බලවන්ගේ ආශිර්වාද ලද්දාමය. සාන්ත මරියනී දේමයනි පාපිය පූජසානිගතපිමරලේසියාඥා කරනවාමි. ස්වාමිනී අපට කරුණාකර වදාළ මැනව. අපට කරුණාකර වදාළ මැනව. මලාව ක්‍රිස්තියන්ගේ ආත්මවල දේවදාවර කමින් සමාදානි සැතපෙන ලද්දේවා. ආමින්. හිඳුතුම දේවස්ථානයේ ආරම්භයේ මුල් කාලේ මෙහි මීසම් පාලක පියතුමා වුණේ ගරු ෂේපර් පියතුමා. මෙතුමා ගොඩාක් කල් මේ මීසමට සේවය කරා. ඒ වගේම තමයි මෙතුමාගෙන් පස්සේ ආපු ගරු ස්ටෑන්ඩඩ් පියතුමත් බොහෝ කල් මෙම මීසමට සේවය කරා. ස්ටෑන්ඩඩ් පියතුමා මේ මීසමෙන් ගිය පසු එතුමානන්ගේ අඩුව පුරවන්න මේ මීසමට ආවේ ගරු ජේකබ් පියතුමා. මෙතුමානන් තමයි විදේශීය පියතුමල්ලා මේ මීසමේ සිටපු. මේ මීසමට ශ්‍රී ලාංකිකයෝ නියෝජනය කරමින් ස්වදේශිකයෝ වශයෙන් ආවේ ගරු සිරිල් එදිරිසිංහ පියතුමා. සිරිල් එදිරිසිංහ පියතුමා ගැන එතුමන්ගේ ජීවිත කතාව පොඩ්ඩක් මෙනෙහි කරලා බැලුවොත් මුලින්ම එතුමා බද්දගම බොරලොකඩ වලවක ඉපදුණු පියතුමෙක් කියලා මට කියන්නට පුළුවන්. එතුමන් පූජකත්වයට පැමිණෙන්නට පෙර බෞද්ධ පරිසරයෙන් තමයි එතුමන් හැදිලා වැඩිලා ඊට පස්සේ මේ ක්‍රිස්තුස් වහන්සේව ගැන දැනගෙන උන්වහන්සේ අනුව යන්නට පැමිණියා. එතුමන් හිඳුව මීසමට පැමිණිලා වසර 10ක් සහායක මීසම් ප්‍රියතුමා වශයෙන් සේවය කෙරුවා. මම හිතන්නේ මේ ඊට පස්සේ අවුරුදු 14ක් එතුමන් මීසම් පාලක ප්‍රියතුමා වශයෙන් සේවය කෙරුවා. හිඳුම ඉතිහාසයේ යුග පෙරළියක් කියන්න පුළුවන්. ඒ කියන්නේ එතුමන් ඒ වසර 24 තුලදී හිඳුම පුදබිමේ නිර්මාතෘවරයා වුණා, මීසම් පාලක ප්‍රියතුමා වුණා, ශ්‍රී ලංකාව නියෝජනය කරන කතෝලික සභාවේ හිඳුම මීසම් පාලක ප්‍රියතුමා. එතකොට මෙතුමාව 1947
හතරිස් අට පැත්තට අපේ ඈතට දිවගියොත් අපි ඉතිහාසය ගැනට ඒ කාලේ මේ හිඳුව පලාතේ දැඩි නියගයක් තිබිලා තියෙනවා. මේ නියගය කාලේ 1948 වසරේ එක්තරා දවසක සම්පූර්ණම මේ මරණම් කඳු ගැටය ඒ කාලේ තිබුණේ කැකිල්ල වලින් පිරීලා. මේ කැකිල්ල කැලෑව සම්පූර්ණයෙන්ම වේලිච්ච බවට පත් වුණා. ඊට පස්සෙ එක පාරටම ගින්නක් හටගත්තා. මේ ගින්න හටගත්තට පස්සේ සම්පූර්ණම මේ කන්ද ගිනිපත් වුණා. මෙම කන්ද සම්පූර්ණයෙන්ම ගිනිපත් වුණාට පසුව ඊට පස්සෙන් පියතුමා ඒ සිටිපු අය සමග මේ කන්ද බලන්නට ගියා. එතුමන්ගේ නිත ගැටුණා සුවිශේෂ දෙයක්. ඒ කන්ද මත තිබුණ එක ගහ. මේ ගහ සම්පූර්ණයෙන්ම ගිනිපත් වෙලා ඒ අතු නැවිලා තිබුණා හරියට ජේසුස් වහන්සේගේ කුරුසපත් වීමේ සිද්ධිය සිහිපත් වුණු ආකාරයට එතුමාගේ නෙතට දැනුණා ඒ කුරුසක් පිටපත් වීමේ සිද්ධිය. ඒ මොහොතේම උන්වහන්සේ පියවරක් ගත්තා. මේ ස්ථානයේ මම කල්වාරියක් ආරම්භ කරනවා. යානවාද ජේසු යානවාද ජේසු යානවාද ජේසු කුරුසියටා ජේසුස් වහන්සේ බිබට වෙලාවේ එඩිතර කාන්තාවක් එතෙන්ට ගියා. ඒ තමයි වෙරෝනිකා. වෙරෝනිකා ජේසුස් වහන්සේගේ ස්ත්‍රී මුණ පීඩන ආකාරය තමයි මේ ස්ථානයේ දැක්වෙන්නේ. මේ තමයි හයවෙනි ස්ථානය. හැඩි දෙඩි සොල්දාදුව මැදින් ඉස්සරහට එන්නේ කාන්තාවක්. නිර්භීතයි, එඩිතරයි. ඒ වගේ එඩිතරකමක් තියෙන්න ඕන, නිර්භීතකමක් තියෙන්න ඕන. එදා සමාජයේ එවැනි කාන්තාවක් ඒ ආකාරයෙන් ඉදිරිපත් වෙන්නේ. මෙතන අද කාලේත් අපි දකින්නේ ස්වභාව තුළ විශේෂයෙන් අපේ කාන්තාවන් නිර්භීතයි. මම හිතන්නේ කාන්තාව නිසා තමයි ස්වභාව හැමදාමත් ඉදිරියටත් ආවේ. පවතින මම හිතන්නේ ඕන නිසා තමයි. මොන්ගේ නිර්භීතකම අපි අගය කරන්න ඕන. හිටිතරකම අපි අගය කරන්න ඕන. විශේෂයෙන් ජේසුස් වහන්සේ සමග මේ යන ගමනේදී මොන්ගේ හිටිතරකම අපි ඉතාමත් අගය කළ යුතු කාරණාවක්. අනුදින සීලු වෛකල් වරුන්දීනම් නානන්දිනෝ නෙරෙත් ඔදකීඩිනම් නී එන් උයන්ද නන්බන් ඉන්ද්‍ර උනන්ද උම්මයි නාඩි වන්දේ නාඩි වන්දේ නාඩි වන්දේ මම හිඳම කල්වාරි කුඳුරෙන් බාර ගත්තේ 2012 පෙබරවාරි මාසේ දස්ථානය කැප කරලා තිබෙන්නේ සාන්ත ආනා මුනිවරියට. අපගේ මිස්සමට කතෝලික පවුල 136ක් ඇතුළත් කුඩා මිස්සමක් පදවිය තුළ දහම් පාසලක් තිබෙනවා, අනෙකුත් සමිත සමාගම් තිබෙනවා. ඉතින් කුඩා මිස්සමක් වුවත් ශ්‍රී ලංකාවට ලොකු උදවිමක් හැටියට අවුරුදු 66ක් තුළ සේවාවක් පුද කරන ලැබූ මිසමක්. මිසමක් හැටියට අපි ගොඩ නැගිලා අවුරුදු 121ක් වෙනවා. උදවිමක් හැටියට අවුරුදු 66ක් වෙනවා. සාමාන්‍යයෙන් වාර්ෂිකව සති අන්ත තමයි අපි බොහෝ වෙලාවට සංවිධානාත්මකව කටයුතු කරලා වෙන්නේ. හැම සති අන්තයකම 5000කට අධික ප්‍රමාණයක් මේ සුදු භූමිය වෙත පියනගනවා. ස්වාමීන් වහන්සේගේ කුරුස කන්ද පාමුල ස්වාමීන් වහන්සේගේ ඒ සුවය සහනය ලබන්නට සති අන්තයකට 5000ක පමණ ජනතාවක් එක් රැස් වෙනවා. අපේ උදබිමක් හැටියට අපිට නවාතැන් තිබෙනවා 2000කට පමණ. ඉතින් අනිකුත් නවාතැන් අපගේ පැවිදි රාමයේ සහ අවට නිවෙස් වලින් අපි සැලැහැවතුන් සඳහා ලෑස්ති කර තිබෙනවා. චපාරිකයේ තුළ අපේ ප්‍රබලම අත්දැකීම තමයි ක්‍රිස්තුන් වහන්සේගේ දුක ප්‍රත්‍ය මරණය සහ උත්ථානය. ඉතින් ඒ නිසා විශේෂයෙන් මේ සඳහා තිබෙන භක්ති අභ්‍යාසය තමයි පාද නමස්කාරය.
ඒ නිසාම පාද නමස්කාරය තුල අපි බොහෝ වෙලාවට වැර දරනවා ජනතාවට තමන්ගේ ජීවිත ගමන ස්වාමීන් වහන්සේක ගෙන යන්නට ඒ තරම් නොවේ අවසානයේදී තමන්ගේ ඒ පෞකාර ජීවිත මේ හිඳුම කල්වාරිය තුලදී ස්වාමීන් වහන්සේට ඔප්පු කරලා නැවත අලුත් ජනතාවක් ලෙස ඉදිරියට යන්නේ ඒ සඳහා අපි සතියන්ත වැඩ පිළිවෙලක් තිබෙනවා උදාහරණයකට අපි සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනයන් ගත්තොත් උදෑසන 7 උදෑසන 8 උදෑසන 10 මධ්‍යාහන 12 ඒ වගේම සවස 3 සහ 3 මාර යන වේලාවන් වලට පාද නමස්කාරයන් තිබෙනවා භාෂා දෙකින්ම මෙහෙමුණු ලබනවා පූජා ප්‍රසාදින් වහන්සේලා සෑම දිනේකම සවස 7 සහ 8ට සිංහල ද්‍රවිඩ භාෂාවෙන් ශුදෝ පෑසහ දිවස ප්‍රසාද වන්දනාවක් සිදු වෙනවා ඊට අමතරව විශේෂ මෙහෙයන් අපගේ මණ්ඩප ඉදිරිපිටදී විශේෂ ආකාරයෙන් සූ මෙහෙයන් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසපත් වීම සමරමින් ජනතාවට අපි සලසා දී තිබෙනවා ආත්මිකව මට ඉදිරියෙන් ගිය පියවරුන්ට ස්තුතිවන්ත වෙනවා මම ස්තුතිපූර්වක කතා කරන ඔවුන් ගැන මොකද ඔවුන්ගේ දහඩිය ශ්‍රමය තමයි මේ පුදබිමේ වර්ධනය සඳහා යොදවා තිබෙන්නේ මගේ කාල පරිච්ඡේදය තුළ අපි මේ අවුරුද්දේ උත්සාහයක් දරා තිබෙනවා කුරුස කන්ද සමහර සදහැවතුන්ට නගින් අමාරුයි ශරීර සෞඛ්‍ය හේතුන් නිසා ඒ නිසා අපි කුඩා පද නමස්කාරයක් ගින්ගඟ අසබඩ නිර්මාණය කර තිබෙනවා සුවසහනය සඳහා යන්නට බැරි අය සඳහා ඒ වගේම අපි නොඑක් ආකාරයෙන් වැස්සකිලි පද්ධති නවීකරණය කර තිබෙනවා ඒ වගේම කඳු මුදුන නවීකරණය කර තිබෙනවා ඒ වගේම ජල පද්ධතිය සම්පූර්ණයෙන්ම නවීකරණය කර තිබෙනවා මොකද මෙතෙන්ට එන ජනතාවට අපිට තිබෙන ලොකුම ප්‍රශ්නය ජල සැපයුම එනිසා ඒ අංශ බොහෝ වෙලාවට බලා තිබෙනවා මම හිතනවා මූලිකවම අපි පදවියක් හැටියට රදුගුණින් පාන නැතුළු අපගේ පදවියේ තිබෙනවා පුදබිම් කමිටුව සාකච්ඡා කර තිබෙනවා මා සමග ගොඩාක් වෙලාවට අපි දියුණු කර තිබෙනවා බොහෝ වෙලාවට ස්වාමීන් වහන්සේගේ ඒ සුවසහනය ලබා ගන්න ජනතාවට පහසුකම් නමුත් මෙතනට එන ජනතාව අනුව බලද්දී අපිට ඉඩ පහසුකම මදි නවාතැන් සඳහා අපිට තාම තිබෙන්නේ 2000කට පමණයි නවාතැන් අනිත් අය වටපිටාවේ ගෙවල් හොයාගෙන යන්නට වෙලා තිබෙනවා ඒ නිසා මූලික වශයෙන් මේ අවස්ථාවේදී මට හැඟෙනවා අපිට ලොකු අඩුපාඩුවක් තිබෙනවා නිවාස සම්බන්ධයෙන් ඒ කියන්නේ ජනතාව ඇවිල්ලා මෙහෙ නැවතිලා සිටීම සම්බන්ධයෙන් තිබෙන අඩුපාඩුව මග හරවා ගන්න කටයුතු සලස්වා ගන්නට වෙනවා ඉදිරියේදී